සතියට ප්‍රවේශයක්. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදාවත්නි බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් කෙරෙන සතියට ප්‍රවේශයක් වැඩසටහන අප අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සුපින්වත් ඔබගේ සතිමත් බව අවබෝධ කරගනු පිණිස බෞද්ධ රූපවාහිනිය මේ ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන සතියට ප්‍රවේශයක් වැඩසටහන පූජනීය උඩිරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවන් පරිදි අදත් අප මෙලෙසින් ගෙන එන්නේ. අද දවසේ මේ වැඩසටහන වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ සුරජ් වල්ගමගේ මහත්මයා සහ එම මහත්මියත් ඒ වගේම සුජානී වල්ගමගේ මහත්මිය ප්‍රදාන එම මහත්මත් ප්‍රදාන එම පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන් ඔවුන්ගේ අරමුණු වී තිබෙනවා වල්ගමගේ අමරදාස පියාණන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න, ඒ වගේම කුසුමා පියසීලී ප්‍රනාන්දු මෑණියන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට. ඒ වගේම විශේෂ සෙත් ප්‍රාර්ථනාවන් ලෙස අදීෂ්, ෂෙනාල්, සසිලු, සතිනි, සෙතුනි යන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම පරලොව සැපත් ඉහත නම් සඳහන් කරන්නට යෙදුණු පියාණන් මෑණියන් ප්‍රදාන පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටත්, පවුලේ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරන්නටත් ඔවුන්ගේ බලාපොරොත්තු වී තිබෙනවා. එහෙමනම් ඒ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව අප සූදානම් වෙන්නේ මෙතන් සිට සතියට ප්‍රවේශයක් වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙන එන්නට. සතියට ප්‍රවේශයක් අපි දැන් සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නයි. ඉතින් අද දවසේ වැඩසටහනේ විශේෂත්වයක් තිබෙනවා. සතියට ප්‍රවේශයක් වැඩසටහන හරහා හිතවත් දයාබර ඔබ සතිමත් වීමේදී ඔබට බලපාන ගැටලු වලට පිළිතුරු සපයන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුතුව අපේ වැඩසටහනට අද දවසේදී වැඩමව දාලා මීත්‍රිගල ආරණ්‍ය වන සේනාසනේ ප්‍රධාන භාවනා උපදේශක, ඒ වගේම ලෝපුරා විදර්ශනා භාවනාව පිළිපද ප්‍රධාන පෙළේ උපදේශකවරයෙකු වන, ඒ වගේම සතිමත් බව ලෝපුරා පැතිරවීමේ මූලබීජේ වපුරමින් සතිපාසල පදනම නිර්මාණය කළ වන්දනීය පූජනීය උඩීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අපත් සමග එකතු වෙනවා. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මෙතැන් සිට සූදානම් වෙන්නේ හිතවත් ඔබ අප වෙත එවූ කමඨහන් වාර්තා, අපි කියනවා කමඨහන් සුද්ධ කිරීමක් නායක ස්වාමීන් වහන්සේ මෙතැන් සිට සිදු කරනවා ඇති. ස්වාමීන් වහන්ස, මා කෙලින්ම යොමු වෙන්නට සූදානම් අපේ හිතවතුන් යොමු කරපු කමඨහන් වාර්තා දිහාවට. පළවෙනිම කමඨහන් වාර්තාවේ මෙන්න මෙසේ තමයි සඳහන් වන්නේ. මම සතිමත් ඇවිදීම සිදු කළා. මට සැහැල්ලුවක් දැනුණා. ලොකු ගල් පෑගීමේදී කකුලට රිදෙනවා දැනුණා. පොඩි ගල් පෑගීමේදී කකුලට රළු බවක් දැනුණා. බෙල්ල ටිකක් රිදෙනවා දැනුණා. ටිකක් වෙලා කකුල තබමින් ඇවිදීමේදී වේදනාවක් දැනුණා. කකුල ඉදිරියට තැබීමේදී යටිපැතුලේ මැද කොටසද අන්තිමට ඇඟිලිවල මහපට ඇඟිල්ලද තබනවා මට හොඳාකාරයෙන්ම දැනුණා. කකුල ඉදිරියට තැබීමේදී ඇඟිලි නැවෙන ස්වභාවයක් මට දැනුණා. කකුල වලක වැටෙනවා දැනුණා. වල ඇතුලේ වැලි පෑගීමේදී සීතල බවක් දැනුණා. තනකොළ තැනින් තැන පෑගෙනවා මට දැනුණා. වැටෙන්නට යන බවක් මට දැනුණා. මේ විදිහට මම සිහිය ඇතිව වට 3ක් 4ක් පමණ සතිමත් ඇවිදීම සිදු කළා. දිනපතාම මම විනාඩි 15ක් සතිමත් ඇවිදීම සිදු කරන බවයි ස්වාමින් වහන්ස මේ කමඨහන් වාර්තාවේ සඳහන් වන්නේ. මේ පිළිබඳව පහදා දෙන්නේ නම් මැනවි කියලා තමයි දැරිවිය සඳහන් කරන්නේ. ඇත්තටම අපි මේ කටයුත්තට දැන් මතක් කරා මහත්මයව කමඨහන් සුද්ධ කරනවා කියලා තමයි කියන්නේ. ඒ කමඨහන් සුද්ධ කරන වැඩේට තවත් අපි වචනයක් කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතේ එන්නේ සුතානුග්ගහිතයට පස්සේ. එක විදිහට කියනවා නම් සතිය වඩන්නේ කොහොමද, ඇයි සතිය වඩන්නේ, ඒ ආදී කරුණු එයා අහලා හුරු වෙලා දැන් මෙයා ක්‍රියාවත් කරනවා. ක්‍රියාවත් කරනකොට ඒ වැඩපිළිවෙලදී මතුවෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න වලට ඇත්තටම සජීවී උත්තරයක් අවශ්‍යයි. මේක තමයි සජීවී ශාසනයක හැටි.
ඒකට මේ කලින් වාර්තා කරපු පොතක තියෙන උත්තරයක් ගැලපෙන්නේ නැහැ මොකද මේ පුද්ගලයාට මේ අවස්ථාවේදී ඇතිවෙච්ච ඒ දේ තේරුම් අරගන්න සජීවී කෙනෙක් සජීවී දෙන උත්තරය සජීවී ශාසනයක හැටි. එහෙම නොවුනනම් සජීවී ශාසනයක් නොවුනනම් අත්‍යරති කියලා තමයි යන්නේ. අපි කවදාවත් ඔක මේ භාවනාදිල වෙච්ච අත්දැකීමක් මේක ගුරුවරයෙක් කරහා සුද්ධ කරගන්න ඕනේ. මේකෙන් මට අලුත් විදියට ප්‍රශ්න දිහා බලන්න පුළුවන් ගැම්මක් ඇති වෙනවා කියන දේවල් තමයි සජීවී ගතිය තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන දැරිවි අනිවාර්යයෙන්ම සතිය දන්නවා සක්මණ දන්නවා ඉතාලම වටනා විදිහට සඳහන් කරලා තිනවා මට එහා පැත්තට මෙහා පැත්තට තුන් සැරයක් විතර සතියෙන් ගමන් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක මම හිතනවා වයස කෝක වුණත් සෑහෙන දුරට දියුණු කරපු නැත්නම් ආදරෙන් කරන කෙනෙක්ගේ ලකුණු. ඒතට ඒ දැනෙන ලකුණු ටික බලන්න. වැලි ගල්, ලොකු ගල්, පොඩි ගල්, ඒ වගේ පෑගෙනකොට බිල්ලේ අමාරු, එහෙම නැත්නම් විසිවෙන්න හදනවා. පාලනයක් කරගන්න බැරි වෙනවා වගේ කියන දේවල් අපි වෙනදා කියන්නේ චෝදනා ස්වරූපයෙන්. ඒක අපි වැඩිමහල් භාෂාවෙන් කියන්නේ ද්වේෂ සහගතව කියලා. අද බලන්න වාර්තා කරන්නේ එහෙම කල්ැතු ඇති කරගත්ත ද්වේෂයකින් නෙවෙයි. වෙච්ච දේ මට කියන්න තියෙන්නේ ඕක සතියෙන් ඇවිද්දත් නැතත් කොහොමද සිද්ධ වෙනවා. සතියෙන් ඇවිදීම නිසා දැක්ක මේක ලියන්න හිතන එක ඊටත් වැඩිය බොහෝම වැදගත් දෙයක්. ඒක තමයි අපි මිනිස්සු තුල නැත්තේ. මේ තමන්ගේ අස්පනා පිට වෙන දේ තමයි මට අදාළ වෙන්නේ කියලා අපි කැමතිනේ. අපි ඉතිහාසය ඉගෙන ගන්න කැමති, භූගෝලය ඉගෙන ගන්න කැමති, අඟහරු ලෝකෙ වෙන්නේ මොකද්ද කියන්න කැමති, ලෝක විනාශය ගැන කතා කරන්න කැමති, තමන් ගැන දෙන් දෙ දන්නේ. ඉතින් මේ වගේ දැරිවියකට දුවේ මේකයි වැදගත්ම දේ කියලා කියන්න අපි යම් ප්‍රයත්නයක් කරන් තියෙනවනේ මේ තා. මම ඒකෙන් හරිය සතුටු වෙනවා. ඒක තමයි අපි මේ බිම් මට්ටමේ මේ පැදුර එලලා තියෙනවා, කූඩාරම ගහලා තියෙනවා කියන ලකුණු. ඉතින් ඒ සජීවීව දෙනකොට මගේ අතින් වෙනවා නම් වෙන්න තියෙන එක ධෛර්ය කිරීමක් පමණයි. ඒ මොකද මේ ප්‍රශ්නාවලිය ලිපි හමාර වෙන්නේ මට අරක තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ මොකද්ද ස්වාමීන් වහන්සේ කියන ප්‍රශ්නයක් නෙවෙයි, ප්‍රකාශයක් නේ. මේ ප්‍රකාශය මේ දැරිවිගේ අම්මට කිව්වා නම් වටිනාකමක් නැහැ. අන්තිමාර ගුරුවරයාට කිව්වා නම් වටිනාකමක් නැහැ. මට විශාල වටිනාකමක් තියෙනවා. අපි මෙතෙක් කල් ගිය ගමන මේ දැරිවිගේ හිතට බැහැලා තියෙනවා. එයා දැනගෙන තියෙනවා මේක වාර්තා කිරීමෙන් එයාගේ වාර්තා ශක්තිය දිනු වෙනවා. අත්පනා පිට තමයි දැකපදී තමයි වැදගත් කියලා. ඉතින් ඒක මම හිතනවා මට කරපු ගෞරවයක් විදියට. ඒ නිසා මම කියනවා නිතිපතාකරන්න මේක නිතිපතා කරන ගමන් තමයි දිනපොත එහෙම නැත්නම් මේ වාර්තා පිළිබඳව ඉතිහාසය මේක ඉතිහාසගත වෙන පොතක් වෙනවා. මොකද මේකේ කතෘ තමන් නිසා මේකේ අන්තර්ගතය තමන් නිසා මම හිතනවා ඒක තමයි සාසනික සජීවී බවට පුංචි දරුවෙකුට කරන්න පුළුවන් සේවය. මම හිතනවා ඒක උපරිම කියලා තියෙනවා. මම හිතනවා මේක අනික් දරුවන්ටත් ආදර්ශයක් වෙයි, දෙමාපියන්ටත් පාසල් පද්ධතියටත් ආදර්ශයක් වෙයි. ඉතින් මේක අපි ඔය වයසේ ඉන්න හැම දරුවෙකුටම දෙන්න මේ වැඩසටහන අපට ජන විඥානය තුළට ගෙන යාමට උදව් කරයි කියන අදහසින් තමයි මම මේ වාඩි වෙලා ඉන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට දෙපා නමද වන්දනා කරමි. මා අලුයම් කාලයේ භාවනාව ආරම්භ කළෙමි. මුලින්ම ශබ්ද ගැන අවධානයෙන් සිට පසුව ශරීරයේ සිදුවන දේ පිළිබඳව සිත යොමු කළෙමි. මාහට පැන නැගුණු ගැටලුව නම් ශබ්ද ගැන සිත යොමු කිරීමේදී ඒ ශබ්ද හඳුනා ගැනීමට සිත යොමු කිරීමයි. උදාහරණයක් විදිහට දක්වලා තිබෙනවා කුරුලන්ගේ ශබ්දය ඇසුණු විට කුමන කුරුල්ලෙක්ද යන වගද කුරුළු හඬේ මිහිරි අමිහිරිතාවයද මිහිරක් නම් එය විදීමට උත්සාහ කිරීමද යනාදී ඒ ශබ්ද කෙරෙහි විතක්ත විචාරසිතේ නිරායාසයෙන්ම පහළ වීමයි. මේ කරුණු මගේ සතිමත් භාවයට හානියක් සිදුවී ඇත්ද? එසේ වී ඇත්නම් ඉන් මිදීමට උපදෙසක් ලබා දෙන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. වාර්තාව හිතනකොට පේන්නේ වාඩි වෙලා ඉන්නකොට වෙච්ච වාර්තාවක් කියලා. ඉතින් ඒ නිසා අපි වාර්තා වෙලා ඉන්නකොට මේකෙන දන්නවනම් කරදරයක් නැති වෙලා හිත තියන්න ඕනේ මෙතන කියලා. ඔන්න අපෙන් කෙරෙන්න ඕනේ යුතුකම වෙලා ඉවරයි. දැන් අපි දන්නවා කියලා හිතමු මම ඉන්නකොට එක්ක ඉඳගෙන ඉන්න බවට, එහෙ නැත්නම් ඇඳුම් වල ඇති වෙන තෙරපි වීම ඉහිල් වීම බවට, නැත්නම් නාස්පුඩු හරහා සිද්ධ වෙන හුස්ම ගලන බව දන්නවා කියලා හිතමුකෝ. එහෙම දන්න වෙලාවේදී අපිත් බලාපොරොත්තු නැති මේ ලියන කෙනත් බලාපොරොත්තු නැති විදිහට සද්දයක් ඇහෙනවා. දැන් සද්දය ඇහුණට පස්සේ මෙයාට ඇති වෙන ආගන්තුක සද්දය හරියට ඒකේ සටහන් ආකාර මිහිරි අමිහිරි භාව බලන එකද කරන්න ඕනේ. එහෙම බලනවා නම් ඒක හරිද වැරදිද කියනකොට මට එන ප්‍රශ්නේ තමයි මේක බලනවද පේනවද කියන එක, නැත්නම් අහනවද ඇහෙනවද කියන එක. ඒක හරි සියුම් ප්‍රශ්නයක්.
මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව බලන්න. එතකොට සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ ඒ සද්දය දඩමීමා කරගෙන හිත විවේචනයට ලක් වෙනවා. වචන දෙකක් පාවිච්චි කරලා දෙනවා විතක්ක ਵਿਚාර කියලා. එතකොට මේ විතක්ක ਵਿਚාර මෙහෙවීම මගේ අධිකාරිය හරි මම හිතලා කරන එකක්ද නැත්නම් මට සිද්ධ වෙන එකක්ද කියලා බැලුවොත් මම හිතනවා ආරසාකාරී විදිහට මේක හිතලා කරන එක නෙවෙයි කරන දෙයක්. ඒකට මම චෝදනාවක් කරනවා අර ඉඳගෙන ඉන්න එක එපා වෙච්ච නිසා තමයි අර එන සද්දේ අපි ලකුවට හිත හිතා දැල් රට අරන් දිග දුර හිතන්නේ. අන්න ඕක දකින්න පුළුවන් නම් මම කියන්නම් ඒකට පොඩි අතුරු කතාවක්. ඔය වෙලාවෙම ඇහැට රූපත් පේනවා. මනෝවිකාර හරි පේනවා. කන්නට සද්දත් ඇහෙනවා. ආනපානේ හෝ ඉඳගෙන ඉන්නක බවවත් දැනෙනවා. හිතවිලිත් තියෙනවා. දැන් මෙයාගේ හිත යන්නේ සද්දයකට විතරනේ. දැන් මෙයා හරියටම දන්නවනේ මේක හිතවිල්ලක් නෙවෙයි රූපයක් නෙවෙයි ආනපානේ නෙවෙයි සද්දයක් කියලා. ඒක මං ගරු කරනවා සතිය කියලා. හැබැයි ඒක ආගන්තුකේ. ඒක මේ ගේට් ක්‍රෑෂ් කියලා කියන්නේ. ඒකට කඩා වැටිච්ච අමුත්තේ. දැන් මෙයාගේ හිත මේ අමුත්ත අලගිය මුල ගිය ව්‍යංජන අන් ව්‍යංජන වලනකොට යාඩම සැකයක් හිතෙනවා. මේ ගිදර මිනිස්සේ අමතක කරලා නේද මේ ආගන්තුකයාට හිත ගියේ කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට මතු කරලා දෙන්න ඕනේ. මට පුළුවන් නම් සද්ද ඇහිද්දිම ඉඳගෙන ඉන්න එකට හිත ගන්න පුළුවන් නම් අන්න දක්ෂයි. ඒක තමයි අපිට තියෙන අරසාව. ඒක තමයි අපිට තියෙන ക്ഷേම භූමිය. මෙහෙම කරපු ළමයි මයි ළඟ ඉන්නවා. එයාට පුළුවන් මම දැන් සද්දෙකට හිත පිට ගියා. ඒ වුණත් ඒ සද්දේ අහන ගමන් මෙහිදී අමීරිකම තියදී මම ඉඳගෙන ඉන්න හැටි බලන්න පුළුවන්. නැත්තම් පිම්බීම ඇකිලිම දකින්න පුළුවන්. එතකොට එයාට තේරෙනවා කාගෙවත් අහන දෙයක් නැහැ. මට ඕනේ වෙලාවක ගෙදෙට්ට යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මූල කර්මත්තෙන් මන් දෙනවා පොඩි අභියෝගයක්. මට පුළුවන් නම් ගෙදර නොගිහින් මම නන්නත්තර වෙලා ඉන්න බව දැනගන්න. මම ඉන්නේ හද්දේක මගේ මූල කර්මස්ථානේ කොහෙද වෙයි මට ඕන හිතවිල්ලට නන්නත්තර වෙන්න පුළුවන්. රූපෙට නන්නත්තර ඒක මට දන්නේ නැහැ. ඊළඟ හිත යන්නේ දැන් සද්දේට. අන්න ඕක විස්තර කරන්න පුළුවන් ක්‍රමයක් මම හිතන සාකච්ඡා තුමට මතු කළ දෙන්න පුළුවන් වෙයි කියලා මෙතෙන්දි මම ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා. අරමුණේ සුද්ධ වශයෙන්ම අරමුණේ ඉන්නකොට ඒක දානවා. අරමුණෙන් හිත පිට ගිහිල්ලා සද්දෙකට මත් වෙලා 100%ක්ම පිට ඉන්නකොට ඒක දාන. ওই දෙක දැන් ওই ලියවිලා තියෙනවා. මම කියනවා ඒ මත් වෙලා ඉන්න වෙලාවේ හොර ඇහෙන් gedara diha බලන්න පුළුවන්ද කියලා. තමන්ගේ මූල කර්මස්ථානේ දිහා බලන්න පුළුවන්ද? ඒක වාර්තා කරන්න පුළුවන් නම් මම කියනවා පුවත්පත් වාර්තාකාරයේ මට්ටමට මෙයා දිනු වෙනවායි කියලා. භාවනා කරනකොට සද්ද නැහැ, වේදන නැහැ, හිතවිල්ල නැහැ, අරමුණේම ඉන්නවායි කියලා බලන වෙලාවක බලන්න සද්ද නැත්තේ නැහැ. වේදනාවක් නැත්තේ නැහැ. හිතවිලි නැත්තේ නෑ. ඒව පිටිය තියෙනවා. ඒව මට ගෝචර වෙලා නෑ. අරමුණේ ඉන්නවා. ඒව තියෙනවා පරිබාහිරේ. අන්න ඒ හතර පැත්ත මතු කරලා දෙන්න මම තව ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. මෙතන මේ පොඩි දුවටත් ඒක පුළුවන් වෙයි කියලා අල්ලගන්න. ඔය හතරෙන් එකකටවත් සැක් කරන්න එපා. සමානව මේක ගැන අවධානය යොමු කරලා අපිට පුළුවන් තරම් වාර්තා කරන්න. එහි ස්වාමීන් වහන්ස, ඒත් එක්කම මා මීළඟට සූදානම් වෙන්නේ වයස අවුරුදු 8ක පාසල් සිසුවෙකු ඉදිරිපත් කරපු වார்த்தාවක් දිහාවට ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්නට. මා මුලින්ම පිටත ශබ්ද අහන්නට පටන් ගත්තා. මට ඇහුණා විවිධ ශබ්ද, වාහනවල ශබ්ද, ඒ වගේම කතා කරන ශබ්ද ඇහෙන්නට වුණා. තව හුස්මට අවධානය යොමු කළා. අවධානය කැඩුනා. බාහිර ශබ්දවලට අවධානය ගියා. ඊළඟට දබර ඇගිල්ල නහය ගාවට තිබ්බා. හුස්ම ගන්නා හම්දුරනේ මට තියෙන ප්‍රශ්නය එදිනෙදා ජීවිතයේදී සතිමත් වෙන්න බෑ. ඉගෙන ගන්න වෙලාවට ටික වෙලාවක් විතරයි සතිමත් වෙන්න පුළුවන්. මේකට විසඳුමක් ලබා දෙන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ. එතන මට හොඳට ඇහුනේ අන්තිම වාක්‍ය දෙක. එදිනෙදා ජීවිතයේ සතිමත් වෙන්න බෑ. ඉගෙන ගන්න වෙලාවේ පොඩි වෙලාවක් පුළුවන් කියලා. ඉතින් මම දන්නවා මේ වෙනකොට මේ වැඩතරණ අහනවා ඇති සතිමත් වෙලා නැති ඉස්ලාම් වතාවට වැඩපිළිවෙලට සම්බන්ධ වෙන දරුවෙක් ඉතින් එයාට සතිමත් වෙන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද සතිය දන්නේ සතිය දන්න කෙනාට විතරයි සතිය දියුණුවක් ලැබෙනකොට අසතිය තේරෙන්න පටන් අරගන්න. ඉතින් ඒ සතිය දැන ගැනීම නිසා පේන්න හම්බ වෙන දැනගන්න හම්බ වෙන අසතිය හැම වෙලාවෙම වාර්තා කරන පශ්චාත්තාවයක් විදියට. හැබැයි මට කියලා දෙන්න ඕනේ සතිමත් කෙනෙකුට විතරයි මේ අසතිමත් වීම කියන එක දැනෙන්නේ. ඒක පශ්චාත්තාවයක් නෙවෙයි, ඒක දියුණුවක ලක්ෂණයක්. මේක මොකද්දෝ පැටලවලා තියෙනවා මට තේරෙන්නේ ඇයි කියලා. 100%ක්ම සතියේ ඉන්න තමයි පොඩි ළමයි ඔය ටිකක් අඩුයි. වැඩි හිටියෝ සතිමත් වුණාට පස්සේ මුළු දවසම එක ඉරියව්වේ එක හැල්මේ සතියේ ඉන්න බලනවා. ඒක කොහොමඩක්වත් කැමති නෑ අසතිය ගැන
දකින්නවත් අහන්න. නමුත් මෙතෙක් කල හිටියේම අසතියේ. සතිය දැනගත්ත ගමන් එයාට චෝදනාවක් එනවා. ඒකට කියන්නේ ඉරිටේෂන් කියලා නැත්නම් අසහනකාරී ගතියක්. අනේ මම මෙච්චර අසතියෙන් හිටියා නැත්නම් ඉන්නවා කියන කාරණාව පුළුවන් ද දවසක මේක ප්‍රසන්න මනසින් වාර්තා කරන්න. මේක සතුටුදායක විදියට වාර්තා කරන්න. ඒක තමයි මම කියනවා වාර්තා ශිල්පී තින දක්ෂම තැන. යෝගාවචරයේ තියෙන අන්තිම යෝගාවචර ලක්ෂණ. ඒ තමන්ට සතියෙන් ඉන්න බැරි බව බොහොම සන්තෝෂෙන් කියනවා. මට විනාඩි දෙකක් විතර සතියෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ මට සතියෙන් ඉන්න බෑ. හැබැයි එයාට උනන්දු වීම සඳහා තව එක කාරණාවක් මම කියනවා. සතියෙන් ඉන්න බැරි බව දන්නේ නැති එකයි සතියෙන් ඉන්න බව බැරි බව දන්නේ එකයි දෙකෙන් වඩා හොඳ මොකක්ද කියලා මම මේ ළමයා හිටියනම් මම ඉස්සරහට කියලා අහනවා. ඒක නොදැනගත් එක හොඳද නරකද කියලා. ඒකට මේ ළමයට ලොකු ධෛර්යයක් එනවා. මේක වාර්තා කෙරුවේ නැත්නම් කවදාවත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේව වාර්තා කරන ක්‍රමයක් කිසිම අධ්‍යාපන ශිෂ්ටයේ නැහැ. අධ්‍යාපන ශිෂ්ටයේ සම්පූර්ණයෙන්ම ළමයා මේ මත් කරවල නිලංකාර කරවල යන ගමනක් තියෙනවා. ළමයට කියන්නේ සතිමත් නැහැ. නැති බව දන්නවා. ඉතින් මම කියනවා ළමයා හිතේ නැති නිසා මේ සතිමත් බව දන්නේ නැතිකම සතිමත් බව දන්නවට වඩා ශ්‍රේෂ්ඨයි මේක දක්නාසුලව භවනා කරන්න කියලා අපි යනවා ඊගාවකට. ස්වාමින්වහන්ස අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවෙක් තමයි අපිට මේ ප්‍රශ්න යොමු කරලා තින්නේ. මෙවර A level කරන ළමයින්ට හිත එකක කරගන්න භාවනාවක් කියලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඔව් ඇත්තටම මම A level කරන වෙලාවේ මට නම් ඕම ප්‍රශ්නයක් අහන්නත් තීරමක් තිබුණේ නැහැ. සම්පූර්ණ වල්මත්. Advanced level කරනකොට ඉතින් ඒකකට දැන් ළමයෙකුට තේරෙනවා මේකට උත්තරයක් හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක සඳහා සතිපාසලට ලියුමක් එවනවායි කියන එක මම හිතනවා අපි ලැබු විශාල ජයග්‍රහණයක් කියලා. ළමයට විශ්වාසයක් තියෙනවා. මම ඒකට මට හේතුව දැන් ඔය මේ උසස් පෙළ විභාගයට ලියන ළමයෙක් මේ වගේ පැත්තකට යොමු වෙලා උත්තරයක් බලාපොරොත්තු වෙන ගතිය ජන විඥානයේ තියෙන එකක් නෙවෙයි. ඒක අපි දිනාගත්ත අපි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා මම කියනවා මොනවත් නැති උනත් කමන්නේ නැහැ පුතා අපිත් එක්ක හිටියත් ලොකු දෙයක්. ඒක නිසා මයි හිත එකඟ වෙන්නේ නැහැ. පාඩමට යන්නේ නැහැ කියලා දැනගත්තත් ලොකු දෙයක්. ඉතින් මේකෙදි මට දෙන්න තියෙන උත්තරේ ටිකක් අසීරු උත්තරයක් වෙන්න ඇති. ඒ සඳහා මේ වෙනකොටත් වඩන ලද සතියක් තිබුණා නම් අන්න හරි. සුදානම් ශරීරය. ඒ නිසා දැන් වුණත් කමක් නැහැ. පාඩම කරද්දී දවසේ විනාඩි 10ක් 15ක් අරගෙන සියලු වැඩ නතර කරලා ඉඳලා බලන්න මම මොනවත් නොකර ඉන්නකොට නොකර ඉන්න බවට හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් අපි කියමු ටිකක් මේ එහාට මෙහාට ඇවිදලා අර පළවෙනි ප්‍රශ්න ලියපු දුව කිව්වා වගේ ඇවිදලා කරන්න පුළුවන්ද කියලා. අන්න එහෙම කෙරුවොත් එයාට තේරෙයි අර පාඩමට සූදානම් මනසක් හැදෙනවා. ඇවිස්සුනාට පස්සේ ඒකට උත්තර හොයනාට වැඩිය වෙදකමකට වඩා හෙදකම කරත හැකි. ඒකයි අපි මේ සතිපාසල හතරේ පන්තියට දෙන්නේ. පහේ පන්තියේ ශිෂ්‍යත්වයට පුරුදු වෙන ළමයට ඉස්සල්ලා පන්තියේ පන්තියට යන්නේ ඉස්සෙල්ල පොඩි හුරුවක් දෙනවා. හදිසියක් වුණොත් පාඩමක් කරන්න තියෙනවා නම් බඩපතල වැඩක් කරන්න තියෙනවා නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳ. ඉතින් ඊට පස්සේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට එතන එකක්. ඊට පස්සේ ඒවා බාලාංශ පන්ති වලට වැඩිනේ. ඊට පස්සේ උසස් පෙළ දක්වා එක වයස් පන්තියක්. ඊට පස්සේ උසස් පෙළ ඉඳලා වැඩිපුර අධ්‍යාපනයේ අපි කියන උසස් අධ්‍යාපනයේ දක්වා වෙනම පන්තියක්. මේ මට්ටම් වලට අපි පුළුවන් තරම් බලනවා ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා වෙදකමක් විදියට වඩා හෙදකමක් විදියට දෙන්න. ඒ නිසා ඒ වුණත් මම එක වචනයක් කියනවා. දැන් වුණත් මම නැහැ. දැන් වුණත් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පාඩම් කරන කාලේ මට ඒ දවස්වල කිව්වා නම් මං ආන්න නැති වෙන්නත් ඉඩ තිබුණා. නමුත් මම දැන් කියනවා ඔයා වෙනම විනාඩි 5ක් 10ක් අරගෙන එක්ක වාඩි වෙලා ඉඳලා එහෙම නැත්නම් ඇවිදලා ඒ සඳහාම සතිය පිහිටවලා මං කියන්නේ මගේ උත්තරේ සතිය පිහිටලා පුරුදුකරනද එතකොට තමයි පාඩමට සූදානම් මනසක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ කරන්න තියෙන. ඊටත් වඩා ඉතාම වැදගත් දේ පාඩම් කරලා ගිහිල්ලා විභාගේ වෙලාදී සිහියෙන් යුක්තව බුද්ධියෙන් යුක්තව ප්‍රශ්න පත්‍රය කියවන්න කියන එක. දුර සිහියෙන් ප්‍රශ්න පත්‍රය කියනවා නම් අපි ළඟ ඇති වෙන දැනුම තියෙනවා. මට කියව ගන්න බැරුණා සතිය නැති වුණා ප්‍රශ්න පත්‍රය ආවා දාඩිය දානවා කලබල වුණොත් කොරස් කටේවත් අත දා ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට පාඩම් කරනකොට සතිය පිහිටවන්න ප්‍රශ්න පත්‍රය ලියනකොටත් පුළුවන් තරම් එලඹ සිටිසියෙන් කරන්න. ඒ ප්‍රශ්න පත්‍රය දිහා බලන බැල්ම සූදානම් ශරීරය තමයි මට දෙන්න තියෙන හොඳම දේ. ඒකට පෙරහුරුවක් තමයි ඔය පාඩම් කරන වෙලාව. ඒකට පෙරහුරුවක් තමයි කල්ැතු පොඩ්ඩක් සතිමත් වෙලා තියෙන්නේ.
එතකම ස්වාමීන් වහන්ස අසා තිබෙනවා පෙන් සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් භාවනා කරන්නට අවශ්‍යද ඕනේද කියන එක මට කියතයි පැය 24ක විනාඩි 30ක් කරන්න කියලා දවසකට පැය 24ක් කළා තවත් විනාඩි 30ක් කරන්න මොකද ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරන්න එපා සතිමත් වෙන්නයි කියලා මම කියන්නේ එත් එකම අහලා තිනවා අපිට පාඩම් කරන දේවල් මතක තියාගන්නට අපහසුයි උපදෙස් පතමි ඔය ඒකට හේතුව පාඩම් කරන දේට තියෙන මනාපයට වැඩිය විවිධ දේවල් වලට මනාප නිසා ඒක නැවත සිහිපත් කරවීම අපහසුයි. ඒකට බුදුරජාණන් වහන්සේ මම මේ වෙලාවේ උද්දෘත කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සතියට නිර්වචනය දෙන්නේ. බොහෝ කලකට පෙර ඇසුවිරු දේවල් හොඳට මතක හිටිනවා. ඒ නිසා කරනකොට පාඩම් කරන එක විතරක් සතියෙන් කරනවනම් ඒ දේ හොඳට හිතේ කිඳා බහිනවා. ඒ කිඳා බැහැපු දේ සරිතා අනුස්සරිතා නැවත සිහි කරන්න පුළුවන් නැවත නැවත සිහි කරන්න පුළුවන් ඒක මිනිස් හිතේ ස්වභාවයේ අපි කියන ජන්මදායයක් ඒ ඥාන පිරිමේ ભેදයක් උගත් නුගත් ભેදයක් නැහැ ඒ නිසා පාඩම් කරන වෙලාවේ ඒක පමනක් කරන්න පුළුවන් නම් ඒක කිඳා බහින ගතිය වැඩි කියන එකට දෙන්න එහෙම උත්තරයක් දෙන්න පුළුවන් එසේ ස්වාමීන් වහන්සේ එතකම අපි තවත් කමටහන් වර්තාවක් විහවට අවධානය යොමු කරන්නට සූදානම් මම අවට ශබ්දවලට සවන් දෙන විට හුස්ම ඉහළ පහළ යන බව දැනෙනවා මෙලෙස දැනෙන එක වරදක්ද ඒ වගේම කටට කෙල විනනවා වගේ දැනෙනවා අවට ශබ්දවලට සවන් දෙන විට මෙලෙස දැනෙන්නට හැකිද මේ සඳහා කමටහනක් තමයි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ඇත්තටම ජීවත් වෙනවයි කියලා කියන්නේ ඉච්ඡානුක අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන පරිවෘත්තිය කියලා රාශියක් ඉතින් අපි මුළු ලෝකෙම අමතක කරලා කයිත හිත ගත්තයි කියලා හිතන්නකෝ. එතකොට රුධිර දහන පද්ධතිය වැඩ කරනවා, ශ්වසන පද්ධතිය වැඩ කරනවා, දත් වැවෙනවා, කෙස් වැවෙනවා, වැඩ ගොඩාක් යනවා. ඒව ඔක්කොම අනිච්ඡානුක පේශින් මාර්ගෙන් සිද්ධ වෙනවා. දැන් මේකේ තියෙන සුවිශේෂී දේ තමයි සර්වචනාංශයාවේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරුම් පුරල මේ හුස්ම ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශින් දෙකම මාර්ගයෙන් කරන්න පුළුවන්. හිතලා හුස්ම ගන්නත් පුළුවන්. හුස්ම වෙන්න දෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි අපි ගන්නේ අරමුණට. ඒක තමයි අපි ගන්නේ අඩේට. අරගෙන බලනවා හුස්මට හිත තියාගෙනකොට කෙල උනනවා. හුස්මට හිත තියාගෙනකොට දත් වැවෙනවා. හුස්මට තියාගෙනකොට මැස්ස වහනවා. ඇඟ කහනවා. මේක ඔක්කොම ක්‍රියාවලිය තමයි රාශියත්තේදී හුස්මට හිත යොදනවා කියනට අපි කියන්නේ ප්‍රමුඛතාවයේ තෝරනවායි කියනවා. ඉතින් මේක තමයි මැනේජ්මන්ට් කියලා කියන්නේ ලෝකේ නැත්තේ ඔච්චරයි. අපිට කොච්චරක් වැඩ තිබුණත් මම නායකයා විසින් මම මොකටද හිත දාන්න ඕන කියලා නායකයා දන්නේ නැත්නම් මුළු පද්ධතියම අනාතයි. අද ලෝකේ නැතිම දේ තමයි මැනේජ්මන්ට් එක බටහිර ලෝකේ කොහෙවත් නැහැ. ලෝකෙට වැඩියම මැනේජ්මන්ට් සහ දන්නේ ඉන්දියාවේ. ඇත්තටම හදන්නේ ලංකාවේ හොඳ ක්වොලිටි කට්ටිය ඉන්න පොඩ්ඩයි ඉන්නේ. ඒක මොකද එයා දන්න වැඩ කොච්චර වුණත් නායකත්වයේ දෙන්න ඕන. ඉතින් මේක අපි දෙන්නේ තරඟකාරී නැති තැනක කරවන බලන ඉන්නවා ඇඟේ ගොඩාක් වැඩ කාට රාජකාරිය යද්දි මට පුළුවන් ද ඒකකට අවධානය යොමු කරන්න. එතකොට ඒක බලනවා පේනවා අනිත්‍යව බලන්නේ නැතුව පේනවා. එතකොට බලනවා සහ පේනවා දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා බලන්නේ චේතනාපූර්වක මෙහෙවීමක් ඇතුව. පේන්නේ අරමුණේ තියෙන තීව්‍රතාවය මත. එතකොට මගේ හිත අන්දමන්ද වෙනවා බලන දේ සහ පේන දේ. ওই දෙක ලියමන තමයි ලෝකේ තියෙන සාහිත්‍ය කියන්නේ. ඔය තමයි යමක් ලියනකොට මම මේ දේ කළා මට මේ දේ එතකොට සිද්ධ වුණා මම මේ දේ බැලුවා මට මේ දේ පෙනුණා ඉතින් ඒක ඉතාමත්ම දක්ෂකමක් කරන ක්‍රියාවේ දක්ෂකමක් නෙමෙයි උතන තියෙන්නේ මේක පැහැදිලි කරලා කැඳේ ගල බේරුවා වගේ ලියන්න පුළුවන් නම් මේ මම කරනකොට මේක මට පෙනුණා එන හරි ලේසි විනිශ්චයකාරට යවතේනුම් ගන්න ඒ වගේම එයාගේ රචනය අපිට වෙන කෙනෙකුට sannivedanaya වෙන්න ඉතින් ඒ අතින් සෑහෙන හොඳ උත්සාහයක් කරන් තියෙනවා මේ දේවල් කරනකොට මට මේ මේ දේවල් හැබැයි සැකයක් තියෙනවා. මේ දේවල් ගොඩාක් සිද්ධ වෙනවා මම මේක බැලුවා මේක පෙනුණා මේක පෙනුණා බැලුවා මේක පෙනුණා බැලුවේ නැහැ. ඕක කියන්න පුළුවන් නම් සැකහැරය විචිකිච්ඡාවක් නැහැ. දැන් අපි කමඨාන සුද්ධ වෙලා නැති වුණොත් ඕක අපි සැකේට තියාගන්න. හැබැයි අහපු නිසා මට අවස්ථාවක් හම්බ වෙනවා සැකේ දුරුවන් කරලා දෙන්න මාත් ඉන්නේ ඔය ක්‍රියාවලියමයි. මමත් මේ පුරුදු කරන්නේ ඕකම තමයි. ඒ නිසා අපි ඔක්කොම ඉන්නේ අහනවා ඇහෙනවා බලනවා බැලෙනවා සකර්මක වාක්‍ය සහ අකර්මක වාක්‍ය පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් ඕකද මන් මොකක් දුරලයි මේකට ඕක දන්නවනම් රාජ්‍ය තන්ත්‍රය යටයි අයිති
එක්කෙනෙක් කියනවා ඉරුනොබසින අධිරාජ්‍ය කියන්නේ ඉංගලන්තේ නැවස නිදහස දෙනකොට දැන් ඒ සුජේසි සුජාතිකයෙකුටනේ දීලා තියෙන්නේ බලය දැන් ඉංගලන්තේ කොහොමද සුජාතිකය තේරුවේ තේරුවේ හොඳට කතා කරන්න පුළුවන් මිනිස්සු කුලේ බැලුවේ නැහැ සල්ලි බැලුවේ නැහැ උගත්කම් බැලුවේ නැහැ රෙටොරික් පවර් එක හරියට කියන්න පුළුවන් නම් මිනිහා දන්නවා දක්ෂයි කියලා. ඒ වගේම තමන්ගේ හිතේ සිද්ධ වෙන දේ මේක මම බැලුවා පෙනුණා. බැලුවා පෙනුනේ නැහැ. මේක පෙනුණා බලන් දෙපා වුණා. පෙනුණා බැලුවා. ඔන්න ඔය ටික ලියන්න කරපුත් ආයෙ මම අගේ කරමින් දිගට වාර්තා කරන්න කිසි වැරද්දක් නැහැ. දිගට කරන්න. එහේ ස්වාමීන් වහන්ස, එතකම අපි තවත් කමටහන් වර්තාවක් දිහවට අවධානය යොමු කරන්නට සූදානම්. ස්වාමීන් වහන්ස, මම කවදාවත් වතුර බොනකොට සිහියෙන් ඉඳලා නැහැ. ඒත් එක වෙලාවක පට වතුර තිබහක් ආවා. ඒ වෙලාවේ මම සිහියෙන් පවත්වන්න සිහියෙන් වතුර බොන්න ඕනේ කියලා හිතලා මන් දිහා බලපුවාම මට තේරුනේ වතුර තිබහ නිසා මට වැඩිපුර කෙල ගිලෙන බවක්. ඒ වෙලාවේ මං කෝපයක් අතට ගත්තා. එතකොට මං ඇඟිලි පහ වෙනස් ආකාර පහකට දැඩි වෙන බව තේරුණා. කෝපයට වතුර ගන්නකොට ඒ දැඩි බව ටිකෙන් ටික වැඩි වුණා. කෝපයේ කට ළඟට ගන්නකොට වැඩි වේගයක් තේරුණා. ඊට පස්සේ වතුර දිව හරහා කට ඇතුළට ඇදගන්න ස්වභාවය මට තේරුණා. පළමු වතුර උගුර සීතල බවක් තේරුණා. ඒ වතුර උගුර උඩුතල්ලේ පළමු කෙළවර දිවෙන ස්පර්ශය මට දැනුණා. ඒ ස්පර්ශය වනවත් සමගම දිවේ උගුර පෙදෙසද උඩුතල්ලේ වදින බව තේරුණා. ඒත් සමගමයි වතුර උගුර පහළට යන බව මට තේරුණා. උගුරෙන් පහළට සීතලව ගලන වතුර ටික බෙල්ලේ මුල් ටිකේදී පල්ලෙහාට යනවෙන් තේරුණෙන් පස්සේ මට ඒක නැවත තේරුණේ බඩේ මුල් අවස්ථාවට වැදෙන අයුරුයි. එසේ සෑම වතුර උගුරක්ම මන් සිහියෙන් බිව්වා. එතකොට මට තේරුණා මං අවුරුදු 21ක්ම වතුර බීලා තින්නේ අතීතයේ සිදුවීමුයි අනාගතයේ සිදුවීමුයි බාහිර පුද්ගලින් හා අන්ස්ථාන මතකයේ තබාගෙන බව. එවිට මට වතුර බොනවා හැර ඒ ක්‍රියාවලියට මා පැමිණිලා නැහැ. ඒ දැන් මා වතුර බොන එක මට විශ්මිත සිදුවීමක් බව තේරෙනවා. මාගේ භාවනාව පිළිබඳව ගුණදොස් පහදා දෙන්න. මේක ලියලා තියෙන එකට මම සම්පූර්ණ කණපිට හරවන්න කැමතියි. අවුරුදු 21 වෙනකන් වතුර බීම සම්බන්ධව මමෙක් ඉඳලා නැහැ. දැන් ඔන්න මමයා ඉන්න පටන් ගත්තා. දැන් මමයා ඉන්නේ සතිය නිසා වතුර බීම ආරම්භ කරන හැටි මෙහෙමයි, ඇඟිලි තද වෙන හැටි මෙහෙමයි, බොන හැටි මෙහෙමයි කියලා වතුර බීම හා සම්බන්ධ මමෙක් දැන් ඉන්නවා. අවුරුදු 21ක් හිටපු නැති මමෙක්. දැන් මේ මමයා හැසිරෙන හැටි පේනවා. එතකොට මෙතෙක්කල් මමයා නොහිටපු එක ගැන කනගාටුකුත් තියෙනවා. කවදා හරි සන්තෝෂ වෙයි. අපි යම වැඩක් කරනකොට ඒක පාපේක්ෂව තමයි මමයා උපදින්නේ. එතකොට මේ වැඩේ මුලැමැදාක හොඳට දන්නවනම් මමයාගේ තාරාතිරම අපි දන්නවා. යා කරන්නේ මේකයි, යන්නේ මේකයි, එන්නේ මේකයි. එතකොට අර වතුර බීලා තිනවා සතියෙන් තොරව මමෙක් නැතුව ඉතින් අදාල නැහැ. කස් පණගාට වෙන්න අදාලත් නැහැ. ඒක සන්තෝෂෙන් අදාලත් නැහැ. ඒ නිසා දැන් හිතනද මම මෙතන හොල්ලලා රින්න ඕන නිසා මේව කතා කරන්නේ. වතුර විදුරු අතර ගන්නකොට මේ අත ඇඟිලියට දැනෙන තද ගතිය, බොනකොට දැනෙන වතුර ගලන ගතිය තියෙනකොට එයාගේ හුස්මට මොකද වෙන්නේ කියලා? හුස්ම 100%ක් නැහැ. දැට හුස්මට මමෙක් නැහැ. බීමට මමෙක් ඉනවා. එයා වාර්තා වෙනවා. අපි කියන එකට බුක් කීපින් කියලා. අපි කියන එකට පොත් තැබීම කියලා. ඉතින් අපිට පුළුවන් නම් කොයි කොයි වෙලාවේ මොකාටද මමයා පිහිටන්නේ කියලා බලන්න මේ ලෝකේ ඉන්න එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. වෙලාවක අපි විඳීමේ මමෙක් ඉන්නවා, වෙලාවක දකින මමෙක් ඉන්නවා, වෙලාවක අහන මමෙක් ඉන්නවා, වෙලාවක ගන්ධ රස පහස විඳින මමෙක් ඉන්නවා. මෙයා කවුද තීන්දු කරන්නේ? මොන ඉඳුරෙක් අල්ලගෙනද මමයා පිහිටන්නේ කියන එක තීන්දු කරන්නේ 100%ක්ම අහම්බේ. ඉතින් මෙතෙන්ට යනකොට තේරෙන පටන් ගන්නවා මේක ගැන කනගාටු වෙන්න එපා. දැනුවේ මම දන්නේ මේ දෙකල් වතුර බීම සම්බන්ධ මමෙක් ඉඳලා නැහැ. දැන් වතුර බීම සම්බන්ධ මමෙක් ඉන්නවා. ඒක සතුටුයි. තවත් බලන්න ওই වතුර බීම ඉන්නකොට හුස්මට මොකද වෙන්නේ? එහෙම නැත්නම් වෙන වැඩක් බැලුවොත් ඒක 100%ක් නැහැ. ඒ නිසා මම දන්නවා කොයි දෙතෙන්ද හරි කොයි තැනට හරි අපේ හිත අපේ සතිය අපේ විතක්කේ යෙදුනා නම් ඒක මතුවෙන්නේ අනික් සේරම චප්ප කරගෙන. අනික් කේනකට කිසිම ඉඩක් නොතබා මෙන්න මේක දැක්කනම් පේනවා අපේ න්‍යායපත්‍රය කවුද හදන්නේ.
ඉතින් මේක දකින්න තරම් පෞරුෂත්වයක් කාටවත් නැහැ. ඒගොල්ලෝ කියන නෑ නෑ මම තමයි දන්නේ මං උදේ පාන්දර වැඩ පටන් අරගෙන මෙන්න මේම සැලසුමක් ඇතුව කරනවා. හැමදාම හැන්දෑවට හැම කෙනාම පරාදයි. කිසිම කෙනෙක්ගේ හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක දැනගන්න පුළුවන් වතුර බොනකොට මම එක්කෙනා වතුර බොනකොට මෙහෙම මෙච්චර මෙච්චර මට විතර ලැබෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්න මම එක්ක නැහැ. බලන මම එක්ක නැහැ. අහන මම එක්ක නැහැ. අහන මම ටිකක් ඉන්නවා. මොකද වතුර බොනකොට හද ඇහෙනවනේ. අන්න ඔක දිහා බැලුවනම් පේනවා අපි ඔක්කොම සමානයි. භාවනා කරන එක නයි නැති එක නයි භාවනා කරන එකනට කියන්න යමක් තියෙනවා. මට මෙච්චරක් පාන්නේ ගිලිවිලයි කියලා. උන්නෝක අගය කරන්න පුළුවන් සමාජයක් අද නැහැ. සමාජයේ තියෙන රංගපෑන ප්‍රදේශය හෙලි දක්වන සමාජයක්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙව අපිට අද කතා කරන්න පුළුවන් වේදිකාව සකස්සලා තියෙන එක. මම මේ නිකන් මන්දෝත්සාහය කරන වගේ කාරණා දෙකක් මතු කරේ. නිසා බලන්න කොතනද මගේ හිත බැහැගන්නේ. ඒ බැහැගන්නකොට තව පස්පොලක යටපත් කිරීමක් කරනවා. රූප බලන වෙලාවේ සද්ද ගන්ධ රස ස්පර්ශ යටපත් වෙනවා. සද්ධාහන වෙලාවේ අනිත්‍යව යටපත් වෙනවා. අන්න ඕක අල්ලන්න පුළුවන්. ඒක හරි අමාරුයි. ඒක හරියට මැජික් කාර්යයක් මැජික් එක පෙන්වනකොටම එයාගේ ඇස් බැඳුම අල්ලනවා වගේ වැඩක්. ඉතින් ඒක තමයි මම විසින් මාකෙරේ පිටුවා ගත යුතු CCTV කැමරා එක. මම නිකන් CCTV කැමරා එකක් හට ඉන්නවා. මම දැන් මොකාද වැඩ කරන්නේ කියලා මම බලනවා. බලනකොට මට පේරෙන පටන් අර ගන්නවා මම නිකන් මේ වනාන්තරයේ ඉන්න වන සත්ත්වෙක් වගේ. වී කරනවා. හැබැයි හතිමත් එක්කනා කෙරෙන ටික පිළිබඳව ස්වාධීන වார்த்தාවක් දෙන්න පුළුවන්. අනික් කට්ටිය කරන දේවලු කියන දේවලු ගැන මට කියන්න තියෙන සියල්ලම සම්පප්පලාප බොහෝ දේවල් මිච්ඡා ජීවිත වැඩන. හැබැයි මේ වගේ කෙනෙක් එක්ක කතා කරන්න මම හරි කැමතියි. මොකද එයා ළඟ බුක් කීපින් තියෙනවනේ. එයනුව කියලා දෙන්න පුළුවන්. ඒ නිසා සතුටු වෙන්න අපි කවදා හරි මේ ස්වයං ගවේෂණය පටන් ගන්න ඕන. සෙල්ෆ් එක්ස්ප්ලොරේෂන් එක පටන් ගන්න. කනගාටු වෙන්න පුළුවන්. නමුත් එන තුරුතුරු කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බෑ බ්‍රහ්මේකටවත්. ඒ නිසා මේක නැවත නැවත වාර්තා කරන්න වාර්තා කරනකොට තමයි කොතනද මම හටගන්නේ කොතනද මම නැති වෙන්නේ කියන එක ටක් 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 ගාලා තේරෙන පටන් ගනි. එදා එනකන් මං කන් අරගෙන රුකුළු දීලා අහගෙන ඉන්නවා අපි යනවා ඊගායකට. එහි ස්වාමීන් වහන්සේ සමගින්ම ඔබ වහන්සේගේ අවධානයට මම තවත් කමටහන් වார்த்தාවක් ගෙනෙන්නට සූදානම්. මේ කමටහන් වார்த்தාව අපට යොමු කර තිබෙන්නේ විද්‍යා ගුරුවරියක්. ඇයගේ පළමු කමටහන් වார்த்தාව විදිහට තමයි ස්වාමීන් වහන්සේ මේ කමටහන් වார்த்தාව අපිට යොමු කළා තියෙන්නේ. මුලින්ම අවට ශබ්දවලට සවන් දීමෙන් ළඟින් ඇසෙන ශබ්ද ලෙස ඔරලෝසුවේ හඬ, දුරින් ඇසෙන ශබ්ද ලෙස රාත්‍රියේ රැහැයි නාදය, වාහනයක ශබ්දය, කිසිවෙකු කහින ශබ්දය, කතා කරන ශබ්දය හඳුනා ගතිමි. විනාඩි දෙක තුනකට පසුව ශරීරයට අවධානය යෙදුවෙමි. මුලින්ම දෙපතුලට දැනෙන තදගතිය හා සීතල හඳුනා ගත්තෙමි. පසුව වේදනාව, දන හිස ළඟ වේදනාව, ඇඟේ වේදනාව වරින් වර දැනීම ආරම්භ විය. ඒවා හඳුනා ගන්නා විටම නැති විය. ටික වේලාවකදී උදරයේ පිම්බීම, හැකිලීම දැනුනි. ඊට සමානුපාතිකව හුස්ම ඇතුළු වීම පිටවෙන ආකාරය අත්විඳෙමි. ක්‍රමක්‍රමයෙන් එය සියුම් විය. දිගින් දිගටම හුස්ම දෙස බලමින් නාසය මුදුනේ සිත පිහිටුවාගෙන සිටියෙමි. මෙසේ සිටින විට දෑතේ මහපට ඇඟිලි එකට ගෑවී තිබුණි. ඒ වගේම දැනීම නැති විය. ක්‍රමෙන් මුළු ශරීරයම සැහැල්ලු වෙමින් නොදැනී යන බවක් දැනුනි. ටික වේලාවකින් නිදි කිරා වැටෙන බව මට දැනුනි. මේ වන විට ගත වී තිබුණේ විනාඩි 35කි. ඉතා උද්‍යෝගයෙන් ආරම්භ කළද නිින්ද යාම ගැන දැඩි දුකක් ඇති විය. නැවත හෙට පාන්දර භාවනා කිරීමට අදිෂ්ඨාන කරගනිමින් නිින්දට ගියමි. ස්වාමීන් වහන්සේ මෙම වார்த்தාව ඇයි විසින් නිවැරදිව ලියා තිබෙනවද? වැඩිදුර උපදෙස් පතනවා කියලා තමයි ඇයි විසින් සඳහන් කර තිබෙන්නේ. ඇය විශේෂයෙන්ම සඳහන් කරනවා ඇයි විද්‍යා ගුරුවරියක් බවත්. මේකෙදි මතක් කරන්න තියෙන්නේ අපි කමටාන් වார்த்தාවේ චාරිත්‍ර ටිකක් තියෙනවා. ඒ චාරිත්‍ර තමයි අපි මෙයා කියලා තියෙන වාඩි වෙනවා. ඒ ටික ඔක්කොම හරි මූල කර්මස්ථානයේ කියන එකක් අපි කතාවේ තේමාව කරගන්නවානේ. ඒ නිසා මූල කර්මස්ථානයේ බුදුන්පත් වෙච්ච තැනින් තමයි වார்த்தාව පටන් ගන්න ඕනේ. දැන් මේකේ ඊට ඉස්සලා කියන මං සද්ද ඇහුවා, වේදනා දැනුණා, ඔක්කොම බලබලා ඉඳි බිම්බිම හැකිලිමත් දැනුණා. ඊට පස්සේ මට ආනාපානෙ දැනුණා. ඊට පස්සේ මගේ නාසිකාග්‍රේ මම හිත තියාගත්තා කියන අන්න එතනින් වාක්‍ය පටන් ගත්තා නම් හරි.
මුළු රචනාව පටන් ගන්න ඕනේ සාර්ථක වෙච්ච තැනක. අපි කියනවා මූල කර්මස්ථානේ. ඊට පස්සේ මේ මූල කර්මස්ථානේ කොච්චර වෙලා හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක තමයි අපි සතිය ප්‍රමාණාත්මක වර්ධනය කියලා කියන්නේ. ඉතින් බලාගෙන ඉන්නකොට අපිට කියන්න තියෙන හුස්ම රැලි මෙච්චරක් දැක්කා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස මෙහෙමයි කියලා මම මේ කටට මොලේට බ්‍රේන් වොෂ් කරන්න හදනව නෙවෙයි උත්තර දෙන්න හදනව නෙවෙයි මම මේ කියන්න හදන්නේ දර්ශීය වැඩක්. අන්න එහෙම කර කර ඉන්නකොට අපිට නිදි මතක් එනවා සද්ද ඇහෙනවා වේදනා දෙනවා ඒක හරි ස්වභාවිකයි. එතකොට අපි කාරණා දෙකයි මම මතක් කරේ මේ තාක්කල් එක මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් කතාව පටන් ගන්න. නඩුවට අතාල නැති දේවල් වෙන්නේ නඩු අර්ථව පුරවන්න එපා. දෙක ඒ අදාළ මාතෘකාවේ මූල කර්මස්ථානයේ මට කොච්චර වෙලා හිතපවත් ගන්න පුළුවන් වුණාද. ඊට පස්සේ එතන ඉඳලා මට බාධාවට ආපු නිදි මත නැත්නම් අර කලින් කියපු විදිහට සද්ද වේදනා ඒක රචනෙන් දෙපර කරන එකට 120ක්වත් දෙන්න එපා. 80%ක්ම කතා ශරීරය යන්න ඕනේ මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන්. එතකොට යාට කරන්න තියෙන්නේ අනිත් දවසේ ඒ මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් පවත්වා ගැනීම සඳහා මේ උපක්‍රම කෙරුවොත් හොඳයි කියලා තමන්ද හිතන ක්‍රම සහ විදි තියෙනවනේ. අන්නේ ටික කරගෙන යන එකයි තියෙන්නේ. ඒක තමයි මට සාමාන්‍ය මම දෙන මගේ අදහස් දැක්වීම. නමුත් මට කියන්න පුළුවන් මේ නිදි මත ඉතාම හොඳ සුබ ලකුණක්. ඒ මොකද මම මේ වෙලාවේ අචාන් බ්‍රම් කෝට් කරන්න කැමති. ඒ ස්වාමීන් වහන්සේ කියනවා නිදිමත යනකොට ඒ කාන්තේම හිත තියෙන ඇතුළේ. බාහිර නෙවෙයි මොකුත් නෙවෙයි. නිින්දක් යන්නේ නැහැ බාහිර තර්ජනයක් තියෙනවා. අනතුරුදායක තත්ත්වයක් තියෙන නිින්දක් යන්නේ නැහැ. ඇඟ ඇතුළට ඇවිල්ලා හිත ඇඟ ඇතුළට ආවට හීන දකින්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඉතින් ඒ නිසා මම කියන්නේ නිින්ද හොඳයි කියලා. මම කියන්නේ නිින්ද යනවායි කියලා කියන්නේ වැරද්දක් නෙවෙයි ඇතුළට නැමීමේ ලකුණක්. පුළුවන් නම් මම හිතනවා අභියෝගයක් වෙන එකක් නැහැ කියලා නිින්ද යන හැටි බලන්න පුළුවන් නම් මට මේ නිදිමත එන්නේ මෙන්න මෙහෙමයි කියලා. හැබැයි මෙයාට බලන්න බෑ මොකද මෙයා නිින්දගෙන පශ්චාත්තාප වෙලා. නිින්දගෙන පශ්චාත්තාප වුණොත් නිින්දේ නැහැටි බලන්න බෑ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ නිදිමතට ලෑස්තිලා යන්න. ඔක නිදිමතක් නොවෙන්න පුළුවන්. ඕකට වෙන වචනයක් දානවා අපි හිත ලීන භාවයටපත් වෙනවා හිත නිලීන වෙන්න හදනවා කියලා. ඒ කියන්නේ හිත ඇතුළට නැමෙන්නේ දැන්. ඒ කියන්නේ බාහිරයේ තිබුණ විවිධ දේවල් වල තියෙන ඇලෙන ලොල් වෙන ගතිය වෙනුවට ඇතුළට නැමෙනවා. මේක දැනගෙන වුණොත් ඩබල් පොසිටිව් ලකුණු හම්බ වෙනවා. නොදැන වුණොත් නිදිමතක් කියලා අපි වරදලා තේරුම් ගන්නවා. ඒ නිසා අනිත් දවසේ මේ නිින්දක් එන්න පුළුවන් කියලා ලෑස්ති මනසකින් යන්න මම අර කියපු මූලික කරුණු අනුව රචනෙ ලියන්නත් පුරුදු වෙන්න. නැවත නැවත රචනා ලිව්වොත් බොහොම ඉක්මනට ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් කියන මගේ අදහසින් අපි යනවා ඊගා වර්තාවට. ස්වාමීන් වහන්සේ අනුරාධපුරයේ සිට තමයි අපිට මේ කමටහන් සටහන යොමු කළ තිබෙන්නේ. 32 වැනි මවක් තමයි අපිට මේ කමටහන් සටහන යොමු කරන්නේ. ත්‍රිවිධ රත්නයට නමස්කාර කර කය සමබර කර වාඩි උනේමි. පරයන්ක භාවනාව සඳහා කියලා සදහන් කරනවා. බාහිරයට සමන් දුන්නෙමි. ඈත සතුන්ගේ ශබ්ද, වාහනවල ශබ්ද ඇසුනි. ළඟ කතා කරන ශබ්දත් ඇසුනි. ටික වේලාවකින් කය වෙත සිත ගත්ෙමි. කයේ දැඩි තද ගතියක් දැනුනි. නැවත සැහැල්ලු කරගත්තෙමි. මට හුස්ම ගැනීම කරන ශබ්දය ඇසුනි. ඒ සමගම හුලං, ඒ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ගැටෙන බවටද ඇසුනි, දැනුනි. බඩ හුස්ම සමග චලනය වෙන බව දැනුනි. මට ඒවායෙන් එකකට සිහිය කැටි කරගන්නට නොහැකි වුණා කියලත් සඳහන් කරනවා. ඒ නිසා ඒ තුනම දිහා බලා සිටීමට උත්සාහ කළ බවත් සඳහන් කරනවා. ඒ අතරේ සිත අනාගතයට සහ අතීතය අතර ඉතා වේගෙන් ගමන් කළා. ඒ අතරේ හුස්මද දැනුණා. ඒ උනත් මගේ සිත නවත්වා ගන්නට ඉතාම අපහසු වුණු බව තමයි මේ කමටහන් සටහනෙන් ඇය අප වෙත දන්වා තිබෙන්නේ ස්වාමීන් වහන්ස. මේකට බුරුමි පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අකුරු ලියන්න පුරුදු වෙන එක නයි ඉස්සලම ඉරක් ගහගෙන ඉර දිගේ අකුරු ලියන්න කියලා. අපි හාෆ් ෂීට් එක ලියන්න පටන් අරගත්තොත් ඔය යුනිවර්සිටි ගියාම නෝට්ස් ලියන්න පටන් ගත්තාම ඉර ගගා ඉන්නේ නැහැනේ, හාෆ් ෂීට් ලාබයිනේ. අපි ඉස්සලාම කරන්නේ ඩබල් රූල් පොතේ තමයි ලියන්න පටන් ගන්න. එතකොට ඉස්පිලි පාපිලි උඩ පල්ලෙහාට යනවා කතා අකුරේ බඩ මැදට එන්න විදියට ලියන. ඒ වගේ තමයි මූල කර්මස්ථානය කියන්නේ ගහන ඉර. එතකොට ඉරක් නැතුව ලියන්න බැරි නෑ. නමුත් මේ වගේ සැකයක් තියෙන එක නම් මතක තියාගන්න අර කියාපු කාරණා තුනෙන් වඩාම ප්‍රකට වැඩි වේලාවක් තමන්ගේ හිත රැඳෙන තැන තිප්පොල කරගන්න. ඒකට තමයි කර්මස්ථානය කියන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ වැඩපොළ කියන එක. ඉතින් ඒක තෝරා ගැනීමෙන් අපි කරන්නේ අර අපි ග්‍රාෆ් එකක් ගහනකොට x අක්ෂය ඇඳ ගන්නවනේ. බේස් ලයින් එකට සාපේක්ෂව අපි අඳින්නේ. අකුරක් ලියනකොට ඉරක තියෙනනේ ලියන්නේ. අන්නේ ඉර තමයි ඔය ඉර වැඩක් නැහැ.
ඉරි ඇති වැඩක් නැහැ නමුත් ඒකෙන් පිළිගන්න ඕනේ ඉස්සරහට ගිහිල්ලා අපි හිතන්න සර්වේ කෙනෙක් උණයි කියලා ඒ කියන්නේ මිනින්දෝරුවේ දැන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් එයා ඉස්සල්ලාම බෙන්ච්මාක් එක තමයි තියන්නේ ඊට පස්සේ බෙන්ච්මාක් එක කියලා කියන්නේ තියෝඩ ලයිට් එක තියෙන තැන එතන ඉඳලා තමයි ඔක්කොම බෑරින් සටහන් කරන්නේ අන්තිමට මැප් එකේ බෙන්ච්මාක් එක නැහැ ब्लू प्रिंट के बेंच मार्क बेंच मार्क मैपे प्रोफेशनल अब ओने के मैपे विनस्करण आए बेंच मार्क ब्लू प्रिंट के इतने तीव्र लाइट गंडपड़ा इतनी अभी सिंगलिंग क्या मल मान मल्ला मलगूड़ा कड़ाने वील मल्लासने तुलगट गो नारे अमूल तिब्बो मालिकट वेट इकटनी इवे अरे मूल कर्मस्थान तीन दे तम तेम एक लियन को बेंच मार्क इतट अभी हूँ कमी दे विशेष मगे चारे थिंक अंतिम अमार चारित मट अमार एक हितने नमील दिन अमार बब हेब नमत वेन्नी तेमा वेहदेनवाणि अभी पौषत्व हेदेनवाणी इन सा वडाम मेकूने वेडिय प्रकट वेडिवेलावक तमंग हित तीन तेन स्वभाव हित तीन तेन बलांड एक क्या बोलवा मे कांदम का सह यकड़े कातर अति विन सर कांदम उतर हर क्यों यकड़े हेमे कन्े यकड़े खरकोला तरपे इतना भावित मनस हेम विलाम कांदम अकड़े मेदिंग उतर हेम हर उतरदन गंड बोलवा मे कांदम अक्कीन गंड पड़वा पुंच उपदेश मेकोड़ा कथा करे मुखद उपदेश तमंग मूल कर्मस्था मलमाली नूल अंदना कौरत की अखरंडे अंडप ओम आने को तमंट तेरी मम्मी की पड़ पे तवट पटनाकम तेरी अई मेक करना प्राय की पटनाकम इधम एक मंटे लुक सकते स्वामी सूदान सती प्रवेश वेडसटहन हर सदन कल आकारेट सतीमत्वीम සිතතුල පිහිටුවාගෙන සිටියමි මා සාමාන්‍ය ආකාරයට අසුනක වාඩි වී ඍජුව මාගේ හුස්ම රැල්ල මගින් උදරයේ පිම්බීම හා හැකිලීම පිළිබඳව අවධානය යොමු කළෙමි එවිට මා දුටුවේ මාගේ ආශ්වාස වායුවට වඩා තරමක් අඩු වේගයකින් ප්‍රාශ්වාස වායුව පිටවන බවයි එසේම ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා කියා දුන් ආකාරයට වැතිර සිටියේදීද හුස්ම රැල්ල පිළිබඳව සතිමත් වීමි එවිට මා දුටුවේ හිඳගෙන සිටියේදී ආශ්වාස වායුවට වඩා අඩු වේගයකින් ප්‍රශ්වාස වායුව පිට වූවත් වැතිර සිටියේදී ආශ්වාස වායුවට වඩා වැඩි වේගයකින් ප්‍රශ්වාස වායුව පිටවන බවයි හෘද ස්පන්දනයද මාහට වැටහුණි විටින් විට බාහිර අරමුණු දෙසට මා නොදැනීම මගේ සිත ගමන් කළද නැවත නැවත නිින්ද යනතුරු හුස්ම රැල්ල පිළිබඳව සතිමත් වීමි උදෑසන අවදි වීමත් සමග මාහට මුලින්ම සිහුවේ පෙර රැයෙහි මා ලබාගත් නිින්ද කෙලස් රහිත නිින්දක් බවයි නැවතත් සීපත් කරනවා නම් ස්වාමින් වහන්ස පෙර රැයේදී මා ලබාගත් නිින්ද කෙලස් රහිත නිින්දක් බවයි තවදුරටත් මාහට කමටහන් දෙන්න ඔව් මේ වාතාවේ කියන විදිහට මගේ හිත ගිය කැලෙන් තමයි මම සාමාන්‍යයෙන් පටන් අරගන්නේ නිින්දට යන්නේ ඉසල සතියේ නිින්ද ඇතුළතුළු වෙච්ච දේවල් අපිට සතිය තිබිලා නැහැ උදේ පාන්දර නැගිටපු ගමන් ආය සතිය පිහිටියානම් ඒ අතරමැද කැලල ඒ කාන්තේම පවු නැහැ ඒ කාන්තේම කෙලස් නැහැ මෙන්න මේක විතරමයි ලෝකේ තියෙන්නේ අපි එතන එතන කෙලස් එතන එතන ගෙවන්න තියෙන ක්‍රමය මේවට කියනවා ditta dhamma vedaniya vasim pau gewanoy කියලා ඉතින් හුඟ දෙනෙක් නිින්දට යන්නේ සතියෙන් නෙවෙයි හුඟ දෙනෙක් නැගිටිච්ච ගමන් ආවර්ජිනේ කරන්න පුළුවන් ශක්තියකුත් නැහැ එනිසා අපි පුංචි වැඩක් කරගන්නකෝ අපි වාඩි වෙලා ඉන්නකොට අපේ හිත සද්දෙකට යනවා සද්දෙකට යන්නේ ඉස්සෙල්ලත් සතියේ නම් සද්දෙකට ගිහිල්ලා ආපහු විනාඩි ගානකට පස්සේ හරි කවන්නේ නැත් අප්පර ගානකට පස්සේ හරි කවන්නේ ආයෙත් සතියට ආවනම් හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා ඒක කිසිම අකුසලයක් වෙලා නැහැ මෙන්න මේක විශ්වාස කෙරුවොත් අපිට තේරෙනවා අපි මේ කරන පව් ඊගාවාත්මට යන්නේ නැතුව උපපජ්ජ වේදිනී අපරාපරිය වේදිනී වෙන්නේ නැතුව මෙලෝ වශයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් දේශනා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සර්වචන් වහන්සේ අන්න ඒකට මේ ලස්සන පණිවිඩයක් තියෙනවා හැබැයි ලස්සනට ලියලා තියෙනවා මම ඒක සතුටු වෙනවා මොකද මම දන්නවා මේ රාත්‍රිය තුල පව් වෙලා නැහැ කියලා. ඉතින් ඔක පුංචි පුංචි කැලිය වලට කඩන්න. ඒකට හිත පිට යන්න ඕනේ කියලා මම කියනවා. ඒක ටිකක් රැඩිකල් මම මේ කියන කතාව. හිත පිට යන්න ඕනේ යන්න ඉස්සෙල්ලා සතියේ ඉවරලත් ඇවිල්ලා සතියේ. හැබැයි ඒ දෙක යෝගාවචරය වගේ වෙන්න ඕනේ. මම සතියෙන් හිටියේ හිත පිට ගියේ එක මම දන්නේ.
නැවත ආපු එක සතියෙන් ඉතින් ඕක ඉතාමත්ම වැදගත් දෙය සරුවචනාංශිකේ සූත්‍රවල ගැඹුරුම සූත්‍රවල තියෙනවා නැවත සතිය පිහිටුවීම අර කලින් කරපු වැඩ රාශියකට පව්වට සමාධීමේ වැඩ රාශියක ප්‍රතිඵලයක් තමයි සතුප්පාද කියලා කියනවා නැවත සතිය පිහිටීම මුළු බුද්ධ ශාසනයම කියලා කියන්න පුළුවන් මුළු බුද්ධ ශාසනයෙන් වෙච්චරයි පිටගියේ හිත නැවත පැමිණෙනකොට හොඳ අවදියෙන් කියනවා අනේ කොච්චර වටන දෙයක්ද යන්න ඉස්සෙල්ලා සතියෙන් ගිහිල්ලා ආව සතියෙන් මම ඔක ඉගෙනගත්ත මේ අවුරුදු 3මාරක 3යි මාස 9ක විතර කාලි බුරුමේදී මම ඉතාමත්ම කැමැති පදයක් තමයි ඔය දිත්ත ධම්ම වේතනීය වශයෙන් මේ ආත්මේ වශයෙන් පව ගෙවන්න පුළුවන් ක්‍රමයක් මොකද මෙතන ඉන්න සභාවේ ඉන්න ඔක්කොටම වැඩිය පව කරපු කෙනෙක් මම අද්දෙක උස්සගෙන පිටිපස්සට යනවා මම කර පව ගන්න මන් දන්නේ මං අද ලෝකෙම සන්තෝෂෙන් ඉන්න මිනිස්සේ මොකද මන් දන්නවා ඔය ඔක්කොම මේ ආත්මජීවයට පරිසම් දීපන් මම සන්තෝෂෙන් බාර ගන්න පුළුවන් නම් බලනවා ඉස්සලා සතියෙන් ඉඳි උරුණට පස්සේ සතියෙන් ඉඳි මං ඉන්න මයාටත් කියන මගේ අත අල්ලගෙන යන්න දෙන්න අපි දෙන්න යන් ගමන වැරදි මුච්චි ගැන පමා වෙන්න එපා කලිමුත් පස්සේ සතිය පිහිටීම කියන මේ කාරණේ අපි ඔක්කොම කපරාරුවක් ගහලා වෙද ශීලයක් ගහලා පොටි ගහලා කපරි මට්ටම් කරලා දෙනවා මම මේ ඔක්කොටම ආරාධනා කරනවා අපිත් එක්ක ගමන යන්න දෙන්න කියලා එයි ස්වාමීන් වහන්සේ ඒත් එක්කම අපි වැඩසටහනේ අවසානයේකට පියමැනී යුතුයි ස්වාමීන් වහන්සේ තවත් එක් කමටහන් වර්තාවක් දිහවට ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්නට මා සූදානම් මා දැන් කුඩා කුඩා සතිමත් වීම තුල නිරත වන්නෙමි එසේම මාගේ සිත දේශසහගත සිතුවිල්ලකින් පෙළෙන විට එය දේශසිතුවිල්ලක් බව දැනගෙන ඒ වහා සිතෙන් ඉවත් කිරීමට උත්සාහ ගත්තෙමි සිනහවන විට සිනහවන බවද තේරුම් ගත්තෙමි සිතට තරහක් එන විට එයද තේරුම් ගත්තෙමි මේ මාහට අවබෝධ වන්නේ මා දවසේ වැඩි වේලාවක් ගත කර ඇත්තේ බාහිර අරමුණක් සමග නිසා බවයි එසේ සිත තම කයින් බැහැරව වෙනත් අරමුණු ගන්නේ මාහටද නොදෙනීමයි නමුත් දැන් මා මාගේ සිත බාහිර අරමුණකට ගිය විට ඒ බාහිර අරමුණක් බව වටහාගෙන මාගේ කය දෙසටත් නැත්නම් ඒ වෙලාවේ සිතෙහි ස්වභාවය පිළිබඳවත් සතිමත් වෙනවා. එම අවස්ථාවවලදී ඉක්මනින් සිත වෙනත් අරමුණු ගන්නවා. කෙසේ වෙතත් මා මාගේ සිත කයට දැනෙන වේදනා සිතෙහි පවත්වා ගනිමින් තේරුම් ගැනීමට උත්සාහ කරන බව තමයි මේ කමඨහන් වර්තාවේ සඳහන් වන්නේ ස්වාමීන් වහන්සේ. ඔම ඉස්සෙල්ලාර කල්තබුබේක පොඩ්ඩක් මේ වෙලාවේ විස්තර සහිතව කියනවා. සතිය වඩන්න යනකොට අපි ඕනම ආධුනිකයෙකුට දෙන්නේ සියලුම වාතාවරණ ඔක්කොම සුවදායක විදිහට සකස් කරලා සප්පාය විදිහට සකස් කරලා එක වැඩක් කරනකොට ඒ වැඩේයි හිත පිහිටවල ඕක තමයි සතිය කියන්නේ මෙන්න මෙහෙම වැටේ වැටෙන්නේ කියලා ඉඳගෙන ඉන්නකොට හරි සක්මන එකදී හරි කරනවා. ඉතින් ඕකට හරියට බයයි කට්ටිය හුඟක් සබකෝල තියෙනවා. නමුත් මයි ජීවිතේ දැන් තමයි හොඳම කාලය ගත කරන්නේ සෑහෙන පිරිසක් මේකට දැන් ලෑස්ති. අන්‍යාගමික අය ලෑස්ති. පිළිකා රෝගෙ හැදිච්ච අය ලෑස්ති. කුඩු ගහපු අය ලෑස්ති වීදි දරුවෝ ලෑස්ති පුදුම විදිහට ලෑස්ති ඒ නිසාම අර ඉස්සර තිබුණු බය මගෙමත් අයින් වෙලා තියෙනවා දෙක තමයි එහෙම ඉන්නකොට අසතිය තේරුම් ගන්න එක දෙවෙනි අවස්ථාව මට සත්‍ය පිහිටවන්න බෑ කියලා ඒක හුඟ දෙනේ පශ්චාත්තාපේ නමුත් ඒක අරිට වැඩි කුසලතාවයක් සතියින් ඉන්න හදනකොට සතියින් හිටපු කෙනාට හරගිය කෙනාට තේරෙනවා සතිය නැති උනායි කියලා ඊට පස්සේ අවස්ථාවක් තියෙනවා සතියින් මම ඉන්නව මගේ හිත කඩන්න පුළුවන් සද්ද පිට තියෙනවා වේදනා පිට තියෙනවා හිතවිලි පිට තියෙනවා හැබැයි මගේ හිත ඉවට යන්නේ නැහැ මගේ හිත ආරක්ෂක වළල්ලක් වගේ ඉඳගෙන මූල කර්මස්ථානෙම ඉන්නවා එතකොට හරියට බුලට් ප්‍රූෆ් චේම්බරයක් ඇතුලේ ඉන්න වගේ පටේ යුද්ධ යනවා එතෙන් මම ඉන්නේ බංකරයක් ඇතුලේ වගේ හරි සන්තෝසයි ඊට පස්සේ වෙලාවක් එනවා මගේ හිත දැන් අරමුණේ නෙවෙයි ඉන්නේ පිට ඉන්නේ බය නැහැ මට ඕන මූල කර්මස්ථානෙ යන්න පුළුවන් මම මේක හතරකම් ප්‍රශ්නේ කියලා කියන්නේ මූල කර්මස්ථානේ ඉන්නකොට මූල කර්මස්ථානේ ඉන්න බව දන්නවා. බාහිර අරමුණට ගිය බව මාහිර අරමුණට ඉන්න බව දන්නවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ ඉඳද්දි බාහිර අරමුණ දකිනවා. බාහිර අරමුණක ඉඳගෙන මූල කර්මස්ථානේ දකිනවා. ඔය හතරම දන්නවනම්, ඒ කියන්නේ ඔය හතර ලියන්න පුළුවන් නම් මම කියනවා මාර්ගස්ත පුද්ගලික කියලා. එයා මාර්ගයට අනිවාර්යයෙන්ම වැටලා තියෙනවා. ඇත්තටම අපි එක්කෙනෙක්වත් ඒකේ නුසුදුසු නෙවෙයි. අපි මේක ලියාගන්න දන්නේ. අපි මේක වෙන් කරලා කියා ගන්න දන්නේ ඕක තමයි සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කියලා කියන්නේ. බුදුන් කියනවා නූපන්න කුසල් නොයිපද වීම, උපන්න කුසල් බැහැර කිරීම, නූපන් කුසල් ඉපද වීම, උපන් කුසල් වැඩි වීම. ඉතින් ඒ නිසා අපි ඕනම වෙලාවක ඕනම ඉරියව්වක ඕනම කෙනෙකුට මේ රචනේ ඉස්සලා අනුගමනය කරන්න ඊට පස්සේ බලන්න හතරකම් පැත්තෙම බලලා නැත්තම් ලියලා පුරුදු වෙන්න අන්න ওই ටික දෙමු පොඩි දරුවන්ට අපි ඉස්කෝලේ පාඩම් පන්ති එක දෙමු අපි උසාවියට ඕක දෙමු බැංකුවට ඕක දෙමු
ජනමාධ්‍යයට ඕක දෙමු මේ මනසට මේ තියෙන කුසලතාවය මතු කරලා දෙන්න ඉතින් ඒකට අවස්ථාව දුන්නේ කියලා මම සන්තෝෂයි එසේනම් ස්වාමීන් වහන්සේ අපි අද දවසට අපේ වැඩසටහන පින් සමාප්තියටපත් කරනවා හිතවතුනි තවත් දවසක අපේ නායක ස්වාමින්දන් වහන්සේ සමග කමඨහන් වාර්තා සුද්ධ කරන්නට එසේත් නැත්නම් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට අපි සූදානම් විත්තේ අපි මේ මොහොතේදී මතක් කරන්නට කැමැති එසේනම් පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා මීතිරිගල නිස්සරණ වණය ආරණ්‍ය වන සේනසනේ ප්‍රධාන භාවනා උපදේශක ලෝපුරා විදර්ශනා භාවනාව පිළිබඳ ප්‍රධාන පෙළේ උපදේශකවරයෙක් එවැගේම සතිමත් බව ලෝපුරා පැතිරීමේ මූල බීජ වපුරමින් සතිපාසල පදනමේ නිර්මාණය කරපු වන්දනීය පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්වන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි. ඒත් සමග විහිිතවතුනි අද දවසට සතිය ප්‍රවේශක් වැඩසටහන මිනිමාවට පත් වෙන ඔබ සිළුපු දෙනාට ප්‍රාර්ථනා කරන්නේ සතිමත් වූ සතියක්. සක්මන් බිමේ එක කොනකින් සිට ගන්න ගත සිත හොඳින් සතුටින් එක් තැන්වන්න කලබල නැතුව සංසුන් ලෙස අරඹන්න ඒ කොන සිටන් මේ කොනටම ඇවිදින්න සාදු 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 සතිපාසල පදනමේ නිර්මාතෘ පූජනීය උඩුවිරියකම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් පරිදි අදත් සතිපාසල වැඩසටහන අප ඔබ වෙනුවෙන් ගෙන එන්නට යෙදුණා අද දවසේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා සුරජ් වල්ගමගේ මහත්මා සහිම මහත්මිය සුජානී වල්ගමගේ මහත්මිය සහ එම මහත්මා ප්‍රධාන පවුල්වල පින්වත් පිරිස විශේෂයෙන් වල්ගමගේ අමරදාස පියාණන්ට සහ කුසුමා පියසීලී ප්‍රනාන්දු මෑණියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට එවකේම අදීෂ් ෂෙනොල් සසිලු සතිනි සෙතුනි යන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නට ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වන්නට යෙදුණා. එවැකේම පවුලේ මියගිය සියලුම ඥාතීන්ට එවැගේම සුජීවත්ව සිටින සැමටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරන්නට ඔවුන්ගේ බලාපොරොත්තු අතරට එකතු වුණා. එහෙමනම් ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් සඵල වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව අදට අපි සතිය ප්‍රවේශයක් වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.